අප්‍රේල් වන විට ආහාර හිංගයක් වගා බිම් බැලුවවාම පැහැදිලි මෙම කියන්නේ මහාචාරය උදිත් මහතායි එතුමන් තවයි අනතුරුවගන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යන්සේ හිට පුලේකම්වරයයි. ලබන අපේ මාසය වනවිට රට තුළ ආහාර හිංගයක් ඇතිවන බවට අමුතුුවෙන් කිවතු නැති බවත් රටේ වගාබිම් දෙස බැලූ විට ප්‍ර්‍යක්ෂන බවත් කෘෂිකර්ම මාත්‍යන්ශ හිට පුලේක් මහාචාරය දත්ගේ ජයසිංග මහතා ලංකාදීපේයට සඳහන් කල තිබෙනවා. නිමන්ති රණසිංහයි මේ වාර්තාව අරගරෙන්නේ අපි අද වාර්තාව තෝරාගත්තේ ලංකාදී ප පුවත් පතෙන්. එවගේම මහචාර්වරයාගේ කෘෂ්ිකර මමාත්‍යන්සේ ේකම් තනතුරෙන් එතුමන් ඉවත් කිරීමත් සමගම ඒහා සම්බන්ධව තවත් පොරොතු ගණනාවක් අපිට වාර්තා වන කොහමුණත් මේ හා සම්බන්ධවයේ දවසේදී. ෘිරම මාත්තවරයා මන්ට මේ විදිය ප්‍රකාශයක් කලලා අද ලංකාදිි පුවත්පතේ වාර්තාවත් මුල්ි එකතු තිෙෙනවා ආහාර හිගේකට ඉඩක් නෑහ. මෙහම කියන්නේ මහින්ඩාලන්ද අලුත්ගමගේ අමාත්‍යවරයහයි. කෘෂිකරම මාත්වරයායියේ කෘෂිකර්ම නිනධාරින් හමුණනා කොමදී එහිදී තමයි මේ බව පැහැතිලිව සඳහන් කරේ. අන්ජුල මහික විරරත්නයි මෙවාර්තාව එකතු කරන්නේ ලබන වරදී මෙරට කිසිදු ආරහිඟයක් ඇතිවන්නේ නොමැති බව අමාතවරයා ලිස තම වගකීමෙන් පවාසවා කියලා කෘෂකර මත මහින්දර නලදත්කමගේ මහතා පසනවා. නිෂ්පාතිනය යම් අඩුවක් සිදුවේ හැකිවත් එය ආහාර හිගේකට හේතුවක් නොවු ඇත යිද කෘෂිකරම අමාත්වරයා හමුුවේදී සඳහන් කලා තිබෙනවා. වගේම අස්වැන්න සයට විසි පහක තියෙක අඩුවක් සිදුුව හැ ව කියපු. මහිදන දළුත්කමගේ මහතා ජනවාරි මුලවන විට. ල හො ක් බන අතර ඇවිට එලවුහන්ගේද නැතිවුණනඇැ බවතමයි සඳහන් කළතියෙන්නේ. කොහොමුණොත් කුම්ඹරෝලින් සට අනු පහක් මෙවනට වගරනතිබෙන බවත් කෘෂිකරම මාත්වරයා සහන් කළතිබෙන්නේ වැඩිම විරදධත පැමිණි පොළොන්න්නරෝ දිස්ශ්‍රික්ක ුණොත් මවනුවට මොහ ප්‍රමාණයක් වගාකරය ඇති බවයි. රටේ මහපොලව ය අතර්ථතය මති හම හලි නෝර බවටත් ම් ෝදනාාවකුත්ෙක තමයියේ දවසේදී කෘෂකරම අමාත්වරයා මේ තොනතුරු මේ කෘෂිකර මනිලධාරෙන් හමුම අවස්ථාවේද සඳහන් කළතිබෙන්නේ.